Startup 2021. දේශීය චින්තනයෙන් ඉහළ නැගුණු තරුණ ව්‍යවසායකයන් 30 දෙනෙකු සමග ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගන්න යන ගමන දෙරණ ස්ටාර්ට්අප් 2021 අපි ආවේ වයඹ පළාතේ දඹදෙනියට අපි ඉන්නේ දඹදෙනිය දඹදෙනිය පැත්තට ආවොත් එහෙම කෙසෙල් ඕන තරම් හොයාගන්න පුළුවන් මේ තියෙන ඉවත දමන කෙසෙල් කොට ඒවෙන් තමයි මේ කෙසෙල් කෙඳි නිර්මාණය කළ තියෙන්නේ මේ කෙසෙල් කෙඳි වලට අගේ එකතු කිරීමක් කරලා නිෂ්පාදන පෙළක් වෙළඳපොළට එකතු කරන තරුණ ව්‍යවසායකෙක් මුණ ගැහෙන්නයි අපි ආවේ මේ ඉන්නේ රශ්මික අයවන් අපොඩ බලමුද රශ්මික කුමාර පාසල් වියේ පසුවන ව්‍යවසායකයෙක්. ඔහු ඉදිරිපත් කරන්නේ ඉවතලන කෙසෙල් කෙඳි යොදා ගනිමින් සිදු කරන පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක්. පරිසරයට වින කරන ප්ලාස්ටික් වලට විසඳුමක් ලෙස ඔහු තම නිෂ්පාදන සිදු කරනවා. මින් මම මේක නිෂ්පාදනය කරේ කෙසෙල් ගස් වල අයින් කරන කෙසෙල් කඳන් වලින් කෙසෙල් කෙඳි අරගෙන ඒකෙන් තමයි නිෂ්පාදනය කරේ මම නිෂ්පාදනය කරේ කෙසෙල් කෙඳි වලින් බෑග් එකකුයි ඩස්ට්බින් එකකුයි මේක පරිසර හිතකාමී ඉක්මනින් දියවපත් වෙන නිෂ්පාදනයක් නිෂ්පාදන තුලින් රශ්මික බලාපොරොත්තු වන්නේ ජනතාව තුල පරිසර හිතකාමී නැඹුරුවක් ඇති කිරීමටයි. දේශීය අත්වේට මුල් තැන දෙමින් විදෙස් වෙළඳපොළ ජය ගැනීම ඔහුගේ අරමුණයි. මේක මම කොළඹ වේවැල්දෙනිය වගේ තැන්වල තමයි දෙන්නේ. ඒ ස්ථානවලින් ගොඩ ඉල්ලුමක් මේකට තියෙනවා. පින්නලවල ටුවරිස්ටා ගැවසෙන ස්ථානවලත් මේවා මම අලවි කරනවා. එම ස්ථානවලත් ලොකු අලවියක් මට මේවට තියෙනවා. දැනට ශ්‍රී ලංකාව විතරයි අලවි වෙන්නේ. මේක ලංකාවේ පමණක් නෙවෙයි පිටරටවල් වලත් අලවි කරලා ලංකාවේ රැකියා විරහිත ඉන්න ජනතාවට මේව මෙවැනි මේ රැකියා ලබා දෙන්න තමයි මම හිතන්නේ. නව ව්‍යවසායකයන්ට පුළුල් වෙළඳපොළ අවකාශයක් ගොඩනැගූ ප්‍රකට ව්‍යවසායකාවක්. රශ්මිකගේ නිෂ්පාදන පෙළට පුළුල් අවස්ථා උදා කර දීම සඳහා සම්බන්ධ වෙනවා. ගුඩ් මාකට් හි සම නිර්මාතෘ අචලා සමරදිවාකර මහත්මිය රශ්මික ව්‍යවසායකයෙකු ලෙස ඉහළ නැංවීම සඳහා ඔහුගේ ව්‍යවසායක උපදේශක ලෙස කටයුතු කරනවා. ඒ වටපිටාවේ තියෙන දෙයින් මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියන උනන්දුව තමයි මම මෙතන ප්‍රධාන වශයෙන්ම දකින්නේ. අනිත් එක තමයි මේ ගහකට වැටිලා යන නිකන් වැඩක් ගන්න නැතුව තියෙන දෙයකින් අපිට සමාජ තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම සාර්ථක ව්‍යවසායකයෙකුගේ තියෙන ලක්ෂණයක්. ඉතින් අපි දැක්ක දේ තමයි ප්ලාස්ටික් වෙනුවට යා ලොකු හොඳ උත්තරයක් හොයනවා. ඒ හරහා සමාජයට විශාල පණිවිඩයක් දෙනවා අපි දන්නවා. මේ ප්ලාස්ටික් හරහා කොච්චර දුරට පරිසරයට අපි කුණු මුදා හරිනවද ඒව දිරන්නෙත් නැහැ. අවුරුදු 400ක් 500ක් යනවා. ඔහුට යන්න තියෙන ගමන ඉතාම දිගුයි. ඉතින් ඔහුට ලොකු ගමනක් යන්න පුළුවන්. නමුත් මේ නිෂ්පාදනයේ තියෙන විශේෂත්වයක් ඒ හරහා විශාල ගමනක් ඔහුට යන්න පුළුවන්. මොකද දේශීය මාකට් එකේ විතරක් නෙමෙයි විදේශීය වෙළඳපොළෙත් මේ සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. තව තියෙනවා යාට තව ඉම්ප්‍රූව් වෙන්න ගොඩක් දේවල් සහ මේ දැන් ගොඩක් කරන නිෂ්පාදන ඔහුගේ අවට ඔහු දකින්න දේවල් තමයි නිෂ්පාදන හැටියට එළියට එන්නේ. නමුත් මාකට් එකේ ඊට එහාට ගියපු ඉල්ලුම තියෙන නිෂ්පාදන තවදුරටත් තියෙනවා ඔහුගේ මේ හදන අමුද්‍රව්‍යත් එක්ක. ඒ විශේෂයෙන් මේ කෙසෙල් කෙන්ද ආශ්‍රිතව අපිට ඇඳුම් නිර්මාණ වලට පවා යන්න පුළුවන් අද වෙනකොට. ඒ වගේ මාකට් පවා හැදිලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් ඔහුට විශාල වශයෙන් මේ අත්දැකීම් අවශ්‍යයි තව. තව උනා මේ කියන්නේ අපිට එයාට නිසි දැනුම සහ ඔහුව නිවැරදිව කළමනාකරණය කරගන්න හැකියාව තිබුණොත් මම හිතනවා මේ තරංගයේදී ඔහුට ඉදිරියටම යන්න හැකියාව තියෙයි කියලා.
ඉවත දමන කෙසෙල් කෙඳි වලින් රශ්මික කරන මේ පරිසර හිතකාමී නිෂ්පාදන පෙළට පරිසර හිතකාමී ඔබ කැමතිනම් ඔබට පුළුවන් පරිසරයට ආදරය කරමින් රශ්මිකව ඉදිරියටම රැගෙන යන්න. එනම් DSS තන අංක 15 යොදා 99.2ට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හැකිතාක් SMS කරමින් ඔහුව ඉදිරියටම රැගෙන යන්න.